එම නැව හම්බන්තොට වරායට පැමිණීමට ඉඩ දීම සඳහා පසුගිය දරස් වූ ජාතික ආරක්ෂක කවුන්සිලයේදී ජනාධිපතිවරයාද එකඟතාවය පළ කර තිබේ. ඒ අනුව මෙම නෞකාව අගෝස්තු 16 වෙනි දින හම්බන්තොට වරායට ඇතුළු වී එහි නැංගුරම් යදාමට නියමිතව තිබේ. මෙවන විටත් එය අඩාල කරන ලද වේගයකින් හම්බන්තොට වරාය දෙසට යාත්‍රා කරමින් නැත. මේ අතර එන යාත්‍රාවට ඇතුළු වීමට ඉඩ දීම සම්බන්ධයෙන් ඇමරිකානු ධනාධිපති නියේ ජනාධිපතිවරයාට සිය කනස්සල්ල පළ කර ඇතත් ජනාධිපතිවරයා පවසා ඇත්තේ චීන නෞකාව පැමිණීමට විරුද්ධ වීමට ස්ථිර හේතු සපයන ලෙසයි. එමෙන්ම එම පණිවිඩය අඟහරුවාදා දිනයේ විදේශ අමාත්‍යවරයා විසින් ඉන්දියා රාජතාන්ත්‍රිකයන් වෙතද දැනුම් දී ඇත. මෙම දෙපාර්ශ්වයම ඒ පිළිබඳව පිළිගත හැකි හේතු ඉදිරිපත් නොකළ නිසා ඒ ශ්‍රී ලංකා රජය විසින් චීන නෞකාවට ඇතුළු වීමට අවසර ලබා දී ඇත. මේ අතර මෙම නෞකාව හම්බන්තොට වරායට පැමිණීමට වැළැක්වීමට නොහැකි තත්ත්වයක් මතුවී ඇති බවද වාර්තා වෙයි. හම්බන්තොට වරාය පරිපාලනය හා මෙහෙයුම් කටයුතු සියල්ල සිදු කරනු ලබන්නේ චීන සමාගමක් වන නිසා චීන නෞකාව තම සේවා සපයා ගැනීම සඳහා එහි පැමිණීමට විරුද්ධව කළ හැකි කටයුතු සීමිත වීමට හේතුවයි. මෙවැනි උණුසුම් පුවත් ලද සින්දෙන ගැනීමට අපගේ YouTube channel subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.